Subito la sacca è molto පලා තුපාදි ගුරු විභාගයේ තලින ඔගොල්ලන්ට මේ පොඩි ප්ලෑන් එකක් හදලා තියෙන පේපර් එකට ටිකක් ලොකු ලකුණක් ගන්න ක්‍රමයක් හරි. ඒකේ ප්ලෑන් එක තමයි ඔගොල්ලන්ට සම්පූර්ණයෙන්ම තියරි ටික, ඒ කියන්නේ IQ ප්‍රශ්න පත්‍රයට එන තියරි ටික ඔක්කොම සිද්ධාන්ත ටික ආවරණය කරනවා. හරි. ඒ වගේම මේ සිද්ධාන්ත ටික ආවරණය කරගත්තට පස්සේ ඒකට අදාළ පාස් පේපර්ස් ගණන් ටික කරලා පේපර් එකට සූදානම් වෙන ප්ලෑන් එක තමයි කරලා තියෙන්නේ. එතකොට මේකේ ප්‍රධානම දේ තමයි මම ඔගොල්ලන්ට මේ සිද්ධාන්ත ටික වෙනම දෙනවා. YouTube එකේ ලින්ක්ස් විදියට සිද්ධාන්ත ටික ඔක්කොම දෙනවා. මේ තමයි සිද්ධාන්ත ටික. කුලක රූපමය තර්කණය සුදෝපු වගු ප්‍රතිශත මේ සෙට් එකම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒතර සිද්ධාන්ත ටික මේකෙන් ආවරණය කරගත්තට පස්සේ ඔයාලට පොඩි නෝට් එකක් හදලා තියරි ටික කම්ප්ලීට් කරලා වෙනම නෝට් එකක් හදුවට පස්සේ ඒ නෝට් එකත් එක්ක ඔයගොල්ලන්ට පාස් පේපර්ස් ගණන් ටිකක් කරලා පේපර් එකට සූදානම් වෙන්න පුළුවන්. ඒකට මම ඔයගොල්ලන්ට පාස් පේපර්ස් ගණන් 500ක් විතර, ඒ කියන්නේ පේපර්ස් 10ක් විතර දෙනවා. අතරම ඒ පේපර්ස් වල ප්‍රධානම දේ තමයි ඔයගොල්ලෝ පේපර් එක ප්‍රින්ට් අවුට් කරගත්තට පස්සේ, උදාහරණයක් විදිහට පේපර් එක පළවෙනි පේපර් එක නම් ඔයාලට පළවෙනි පේපර් එක මම දාලා තියෙනවා. ඒතර පළවෙනි පේපර් එක ඔයාලට තියෙන්නේ මේ ප්‍රින්ට් අවුට් කරගන්න. ඊට පස්සේ ඒ පේපර් එක ප්‍රින්ට් අවුට් කරගෙන කරන අතරතුරේ මොන හරි ප්‍රශ්නයක් આવත්, උදාහරණයක් විදිහට අපි හිතමු මොකක් හරි මේ ප්‍රශ්නයක උත්තරේ ගන්න බැරි නම් ඔයගොල්ලෝ ටක් ගාලා දීලා ඒ ප්‍රශ්නෙට අදාළ විදියට බලලා ඒකට අදාළ උත්තරේ ගන්න පුළුවන්. ඒක තමයි ප්ලෑන් එක. අතන මේ ප්ලෑන් එක හැදුවේ ප්‍රධාන වශයෙන්ම මේ ඔයගොල්ලන්ට මේ කාලය ඉතිරි කරගන්න ඕන නිසා. මොකද අවශ්‍ය වුණ දැන් අපි ගොඩක් වෙලාවට මොකක් හරි වෘත්තියක් එක්ක තමයි මේ වගේ රජයේ තරඟ විභාග වලට සූදානම් වෙන්නේ. අතන ඔයාලට කාලය තමයි ලොකුම ගැටලු. ඉතින් මේ ප්ලෑන් එක අනුව ඔයගොල්ලන්ට මේ පේපර් එකේ ඔක්කොම තියරිටික වැඩේ සෙට් කරගන්න පුළුවන්. හරි. ඒ තියරිටික සෙට් කරගෙන ඒකට අදාළව අතිගරිත් එක්කම පාස් පේපර්ස් ගණන් ටික කරලා පේපර් එකට සූදානම් වෙන්න පුළුවන්. ඉතින් මේ ටික අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම ගන්න ක්‍රමය මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක කියවලා මේ මට මෙසේජ් එකක් දෙන්න. මම ඊට පස්සේ දෙන්න.